ඉතින් ඔබතුමාලා ඔය ප්‍රශ්නේ මම ඔහොම අහන එක අසාධාරණයිනේ මං තනියෙන් ඉතින් මං එතකොට මං තීරණය කරලානේ සාකච්ඡාවට යන්නේ ඔබතුමාලා අසරණ බව පේනවා නේ අස කිසිම දැන් තව නොබෝ වෙලාවකින් දේශපාලන මණ්ඩලයේ සියලු සභිකයන් සහභාගී වෙනවා. තීරණය ගන්න. දැන් මේ මොන වගේ එකකින්ද යන්න බලාපොරොත්තු වෙන්නේ? අතද පුටුවද? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පුළුල් සන්ධානකින් අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ සිලින්ඩරේ නැතුව? නෑ, ඒක සිලින්ඩරේ වෙන්නත් පුළුවන්. තාම අපි දැන් මට පොද්දුවේ පෞද්ගලික තීරණ කියන්න බෑනේ. පක්ෂයක් විදියට පක්ෂයේ අර ලේකම්තුමා දැන් එනවා. මේ එතකොට මේ බහුතරයක් කැමැත්ත පළ කරලා තියෙන සිලින්ඩරින් යන්න. එතකොට ඔබතුමාලා විතරයි දැන් පුටුවෙන් යන්න ඕන කියලා කියන්නේ. නෑ, අපි කිව්වේ තවදුරටත් පොද්දුවේ පක්ෂයේ විධායක සභාව සහ ඒකගේ අනුමැතිය අරගෙන අපි දැනුම් දෙන්නම් කියන එක. ඔව් නේ. තාම ෂුවර් නෑ මොකෙන්ද යන්න කියන එක. නෑ, මේ පිළිබඳව දැන් සාකච්ඡා කරමින් පවතින. හැබැයි දයසිරි ජයසේකර මහත්තය කියලා තියෙනවා. මැතිවරණ මේ කොමිසම් සභාවට ලිපියක් කැවල තියෙනවා. ඒ කියන්නේ කිසිසේත්ම පුටුව ලකුණෙන් යන්න මේ අවසර දෙන්න එපා කියලා. එහෙමවත් දැඩි තීන්දුව තීරණ ගන්නවා කියලා. ඔව්, ඉතින් එතුමා තීන්දුව තීරණ ගත්තට මැතිවරණ කොමිසම විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්න පුළුවන් දේශපාලන පක්ෂ මොනවාද කියන එක ගැසට් කරලා තියෙනවා. මේ වන විටත් ඇල්පිටියේ ප්‍රාදේශ සභාව සඳහා නාම යෝජනා බාර දීලා තිබෙන්නේ. දයසිරි ජයසේකර අපේ මිත්‍ර හිටපු ලේකම්තුමාට කියන්න පුළුවන් එතුමාගේ සතුට සඳහා. ඒ කියන්නේ දැන් මේ ගෑස් සිලින්ඩරේ ලකුණෙන් ඕම් වෙන ලකුණෙන් ගිය පුටු නැතුව ඔබතුමාලා මේ සහාය දෙන්නේ නැද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට තමයි අපි ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්නෙ. මොනම ආකාරයකටවත් අපි පෞද්ගලිකව පක්ෂයේ තීන්දුව වලට පටහැනි උ කටයුතු කරන්නේ නැහැ. තනිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුටු ලකුණෙන් වුණත් යන්න සූදානම්. නැද, ඒ පිළිබඳව අපි අවසාන සාකච්ඡාව දැන් කරන්න ඕනේ. දැන් අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිරිසක් මේ ජාතික ජන බල වේගයට කොන්දේසි විරහිත සහය දෙනවා. මම ඊයේ ඒක දැක්කා. මොකද හිතන්නේ? ඒ කියන්නේ නෑ, ඉතින් හොඳයි. ඉතින් පෞද්ගලික ඕන කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී රටක කැමැති දේශපාලනයක් හදාරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් එයාලට ගිහිල්ලා පෝස්ටර්ස් එහෙම ගහන්න පුළුවන්. මොන් කියන්නේ මේ අපි කිසිම දෙයක් இல்ல නෑ කියලා. පළාත් සභාවත් මහා ඇතිවරණවල කිසිම දෙයක් ඒවා එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දූෂිතයන් එළවන්න ඕන කියලා කියන්නේ. කවුද මේ? ඔව්, ඉතින් මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ පිල් වලට ගියා. ඉතින් පිල් වලට ගිහිල්ලා කියපුවා තාම රටේ ජනතාවට සහ පාක්ෂිකින්ට අමතක නෑනේ. හරි නෑ, අර තීන්දුව කියනවා. දැන් ලේකම්තුමාවා සභාපතිතුමා එනවා, ජ්‍යෙෂ්ඨපති සභාපතිවරු පැමිණෙනවා, දේශපාලන මණ්ඩලයේ සභිකයන් සහභාගී වෙනවා. අද අනිවාර්යයෙන්ම මොකද්ද කියලා තීන්දුව කියනවනේ? නෑ, දැන් ඉතින් ඔබතුමාලා ওই ප්‍රශ්නේ මම ඔහොම අහන එක අසාධාරණයිනේ. මං තනියෙන් ඉතින් මං එතකොට මං තීරණය කරලානේ සාකච්ඡාවට යන්නේ. ඔබතුමාලා අසරණ බව පේනවා. නෑ, අස කිසිම අසරණ වීමක් නෑ. කිසිම අසරණ නැත්තම් ඇයි මේ තැන් තැන් වල දුවන්නේ එක පැරේට? අපි අතින් යනවා කියලා ඉන්නේ නැන්නකෝ ඡන්දේ. අනේ, ඩාලි පාරට එන්නේ නැතුව කොහෙද තැන් තැන් වල අපි යන්නේ? රනිල් මහත්තයා හම්බෙන්න කොච්චර යනවද? අපි ජනාධිපති වර්ණයේදී ඒ කටයුතු සිදු කළා. ඒ නිසා අපේ එකඟතාවයේ සුහදතාවයේ මොනම ආකාරයකවත් ගැටලුවක් ඇති වෙලා නැහැ. අපි සාකච්ඡා මාර්ගය තමයි ප්‍රශ්න ඉදිරි කරන්නේ. හරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාලගේ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වර්ණයේදී සහාය දු පළ කිරීම සම්බන්ධව දුක් වෙනවද? නැහැ, කිසිම දුක් වීමක් වෙන්නේ නැහැ. ජනතා මතය පිළිගන්නේ නැහැ. හැම කෙනෙකුටම දිනන්න පුළුවන්කමක් නැහැ. ඒක තමයි ඡන්ද තියන්නේ. ඉතින් ඡන්දේ තිබ්බට පස්සේ ජනතාවගේ මතයට අපි ඉස්සනමන්න ඕනේ, ගරු කරන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව අපි කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ. ජනතා මතයෙන් තෝරගත්ත ජනාධිපතිතුමාට හොඳ වැඩවලදී අපි අපේ සම්පූර්ණ සහයෝගය පක්ෂයක් විදිහට අපි ලබා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පැවැත්වෙන්නේ දේශපාලන මණ්ඩලවල. දේශපාලන මණ්ඩලයේ ශ්‍රී සමාජවාදී මහත්මයා ප්‍රකාශ කරනවා. කවුද? සමන් රත්නප්‍රිය මහත්තයා. පක්ෂයක් හැදිලා ඔබතුමාලා එකදායම පළ කරලා අවසන් කියලා ගෑසීමේ තරඟ කරනවා. ඉතින් ඒක සමන් රත්නප්‍රිය මහත්තයා අහන්න ඕනේ. මම දන්නේ නැහැ. නෑ නෑ. මේ සාකච්ඡාව ඔබතුමාලා ගියා නේද? සාකච්ඡාවට. ජනාධිපති වර්ණයේදී කටයුතු කරු සියලු පාර්ශ්ව ඒක රාසි වෙලා යා යුතුයි කියන තැන ඉන්නවා. ඉතින් අපිත් එතන ඉන්නවා, කිසිදු ගැටලුවක් නැහැ. දේශපාලනය කරන්න නැහැ කොහොම අපිට හිතනවා ගෙදරම යයි කියලා. ඒක එතුමාගෙන් අහන්න ඕනේ.
ඒක ඇත්තමයි. හා හා හරි හරි. දැන් හරි යන්න. ඔල් හැපි එකයිනේ. අපි සතුටින් ඉන්නකෝ.